ෂය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරයක්ක්ෂමතාවේ ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ දෙසිය තිස්වැනි ටෙලිවැැකිය. ඔබට මතකඇති අප අලුත් ආණඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳව ටෙලිවැකී. ක් ලිවනේද නමුත් මේ අපට ඔය ඉතිරි ටෙලිවකි ලියාගන්ට බැරිවනා මොකද වෙනත් වෙනත් මාතෘක අවනිසා දැන් අදත් එහෙමයි අද කතා කරන්න වෙනෙත් පුංචිචන්දයහා ඔය අපේ දේශපාලනක්නින්ගේ කල්කි රියාව ගැන හරිනි දැම් පුංචි චන්දය කල්දාන්න ධරන්න උත්සාහය ගැන අපි ඔය මුදල්ල මාත්‍යන් ශෙලීකම්ටයි ඔය රජේ මුද්‍රනාාලය අධිපතිනී ගංගානි ටයි නේද හරියට දොස් පවරමින් හිටිය අපිත්ඒ අය වැරදී කියලා කිව්වා නමුත් ඉතින් චන්දය කල් දැමීමේ මහමුලකා කවද කියලා. දැන් රටම දන්නවන නේද. මහමොලකරු පලවෙනි වතාවර්තමයි මි මහමෝලකරුවෙක් තමන්ම මහමොලකරු කියලා එලි දරව්ලේ නේද ඔන්න අහන්නකෝ. විවාදිල්ලුවේ චන්දය කල්දාානවා කියලා. චන්ද කල්දාලනෑ කල්දාන්න චන්දයක් නෑ. මිලවසෙන් නීතිය අනුකුල චන්දදිනයන්නේෑ. දැන්නට මුදල් නෑ ඒත් දැන්ට චන්දෙකුත්න්නෑ. චන්දතියන්න මුදල් නෑ මුදල්න්ේ ලත් චන්දයක්ැ. දැන් මේ නිකම් එහ මෙ අහුමුල්ලකහෙම නෙමයින මේ කතාව කිවේ නේද නිකම්ම නිකන් කෙනෙකුත් නෙවෙයින කිව නද රට විදායක ජනාධිපති. උත්තරීතර ව්‍යවස්ථාදායකය තුළ ඉඳල කියනවා තියන්න චන්දයකුත් නෑ නේද. චන්දයක් තියන්න දිනියකුත්තිබු නෑ නේද ඒනිසා චන්දතියන්ට මුදලුත් නෑ හොඳයි චන්දයක් නෑ කියලා නේද. දැම් බලන්නකෝ අපේ රටේ අපූරුව මේ අපේ දේශ පාලක්නින්ගේ හැඩතල කියවන්නකො නේද. ඒ ආධිපති විදාහයකේ කියනවා චන්දයයක්. නෑ. තියන්න සල්ලිත් නෑ. තිබ්බත්යන්ට විදියකුත් නෑ නේද මේ ජාතිය කතා කියනකොට එතකොට කෞුද අත්පල සඳන්නේ ජනතාවගේ චන්දයෙන් පත්වෙලාපු මන්ත්‍රීවරන් මොකින් ගියයිද ජනතාවගේ චන්දයෙන් පත්වෙලා ගිය අය නේද. අගමැතිත් එක්කම ඒනේ පුදු මේ දැන් ඔොතන ඕනම චිට්ටක නැත්තන්වේ ලිස්් එක ඒවත් ඇත්තන්වයි ජාතක ලයිස්තුව කියනකෙන් ගිය මන්ත්‍රීවරු ටිකදනෙක් ඇති යනි තමම ගිය චන්දෙන්නේ නේද? චන්දයක් තියන්නේ නෑ කියලා කියනකොට චන්දේතින්ට සල්ලි නෑ කියනකොට නේද? ලන්නකෝ මේ ඒ අයගේ සතුට දැන් සමහරුන්ට අමතකයි මේ ජනපති චන්දෙන්ආපු කෙනෙක් නෙමයි මේ ජනපති චන්දයක් පැරදිලා තමන්ගේ ආසනේවත් දිනාගන්ට බැරුව ජනතාව ගෙදරයව්පු කෙනෙක් දියා චන්දයට බයක සාධාරණයින් හිනේද. ඊට පස්සේ තම පක්ෂයට හිමි ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුාව කියලන්නේ අපි දන්නන්නේ නේද දැන් එහෙව් කෙනා චන්දයක් තියන්නේ නෑ කියෙනෙකිෙ තෙක්තර විදික ඇත්තක් තියෙනවා නේද තියන්න සල්ලි නෑකිව් හම ඊට අත්ප සන්දෙමින් ඒ අනු මත කර මේ බොරලු ගොඩ සිංහගේ පුත්‍රයා කියලා විරුදාවලිලත් අග මැතික ඉන්දලා ය අත්පල සඳුන සිල්ලු දෙනා ගැන ඇත්තරම මොන තරම් අපපූලක් අප්‍රියාවක් අප්‍රසන්න බවක් දැනෙනවා දැනේද. අපේ රටට නම් ඉතිං ඔය ජසින්ඩා ආඩන්ලා නැති බව අමුත්වන් කියන්ට හොු නෑන ධර අවසෙල්ලන්තේ කියෙන රට ප්‍රපාතයට වැටෙන්න්න දෙන්නේෙ නැතිව ගොඩගත්තයකඩ ගැහැිය ආය දිනන්ට පුලුවන්කම තියාගෙන ගෙදරයනවා කිව්වා. ගිය. ඒවගේමයි ඔය ඒයේ ග්‍රීසිය වූ දුම්්‍රිය අනතුර නේද. ප්‍රහන ඇමති කොස්. ඔහු ඉල්ලා අස්වුමින් කිව්වේ මෙතරම් කේදවාචකයක් සිදවාට පසුත් කිසිවක් සිදූ නොවනාසේ ඉදිරියටයන්ට මට බෑ කියලායි නේද ඒකට කොහොමද අපි අයි කියලා නේද. කොහොමද ඒ ශිෂ්ට සම්පන්න රටවල ශිෂ්ට සම්පන්න නායකින්ගේ ස්වභාවේ නේද. හැත්තේ පස් පස රක් රට්ටකාපු උන්දලා. රට බංකලොත් කළ උන්දලා ඒගොල්ලු කිසිම ලැජ්ජාවක් නැතුව මෙලෝ හිරිකිතයක් නැතුව කියෙනවා අපි අය රටග න්නම් ඔන්න අපිට දැන්ආය අF හේමත් ලැබෙනවා මේ නෑවලින් අපි ආයේ නුබලව සුකිිත මුදිිත රාජ්‍යයක් දක්වාගෙනියන් නම් කියලා නේද රටක් බංකොලොත් කළ පාලකින්ම යළි ඒ රට ගොඩනගාවි කියලා විශ්වාස කිරීම තරම් අනුවන ක්‍රියාවක් නැති බව විතරක් අපි අද සටහන් කරලා තියාගම හොදේ එකක් මතක තබා ගමු සුද්ද දාළගේ දවස ඉඳලා අදද වෙනකං කරලා තියෙන්නේ නය අරගෙන ඒ නයවලින් ල් නටප එක කියලා අමතකරට එපා හොඳේ දැම් බලන්න ඔය හතරවටින්ම ඇහෙන අලුත් කතාව මකද්දෝ නව විශ්‍රාම දායක වැටු ප්‍රමයක් නේදඒ ඇත්තක් නම් රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් සියයට අටක් කපාගන්නවලු සේවා යෝජකෑ සියට දොළහක් දාන්ටඕෝනිලු. හැබැයි ඔය දියවන්නාව ඉන්න අර අවුරුදුපහික්. අවුරුදු පහ සම්පූර්ණ කරපුවාම විශ්්‍රාමයන්ට වාසනාවලද ඇත්තවෝ නේද එයාලට ප්‍රශ්නයක් නැහැල්ලු. මොකද මේ නීති හදන්නෙත් නීති සම්මත කරගන්නේෙත් එයාල එයාලග අනාගතය වෙනුවෙන්. යාලගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපේ දරුවන්ගවත් අපි අනාගතිවත් වෙනුවෙන් නෙවෙයි හොඳේ අවුරුදු තිහා කතලියයක් කම්බුරල්ල කම්බුරලා රාජ්‍ය සේවකයා දායක විශ්‍රාම වැටුමක් සඳහා අනාගතය හිමිකම් කියනකොට නිකම් නිකම් අවුදු පහය විශ්‍රාම ට පට. හිමිකම්කීම මොන තරම් නින්ඩා සහගතද ලැජ්ජා සහගතද නේද . එකක් පැහැදිලි මොකක්ද ජසින්ඩා ආඩන්ලා ඉල්ලාස් වෙලා ගෙදර යනකොට. පාටියක් දාාපු වර්ධට බොරිස්් ජොන්සන් ගෙදර යනකොට. දීපු පොරොන්දූ රිවස් කරන්න වෙනවා කියලා දැනගෙන ලීස් ට්‍රස් ඉල්ලාස් වෙලා ගෙදර යනකොට දුම්රේ දෙකක් එකට ගැටුනා කියේලා. ප්‍රවහණ ඇමති ග්‍රීසියේ ඉල්ලාස් වෙලා ගෙදර යනකොට. රටට සේවය කරලා සත පහක් හොරකම් කරන්නේ නැතුව ඇඳුම් පහක් විතරක් තිබුණ ජමිනිය ාන්සල ඇ. Angela maka විශ්රාම ගෙහිල්ලා තමස්වාමි පුරුෂයයක්ත් එක්ක කුලේ නිවසක අද ජීවත්තෙද්දි ඒකට අපේ රට නේද. ඕනේ අවුරුදු පහෙන් විශ්්‍රාම පැටු පක් දෙනවා. මැති ඇමති වර ප්‍රසාද දෙනවා. වාහන පෝමිට් දෙනවා අන්තිමට ගෙදර යනකාන් ඉඳලා ගෙදරගයාාට පස්සෙහිට පුජනාධිපතිලට වාහන දහනමේ විශ්දීල ඒත් ඒ උන්දලාව නඩත්තු කරනවා. ඒ උන්දලා මියගයාට පස්සේ ඒ අයගේ බිරිින්දෑවරුන්ටත් ආ අරවිදිහට රජැදීලලා බලා. ගන්න රටක් නේද. අම්මප ඇත්තටමයිතිං අපි ඇත්තටම ආසියාවේ අහස්්චර්යනෙවෙ යිඉදනේද. අපට මේ සුබ අනාගතයක් ලැබිලා තියෙන්නෙම අන්න ඒ ආශචර්රී බල මහිමේ නිසා කියලා ඒනම් ඉතිං අදටෙලිවැකිය අවසන් කරන්නම් හොඳේ.